Sarata Sarangananga. Hello. Apute mama me bentara gurunnanse katha karanne. Sevandi putha neda? Ne, eyage amma. Ane me mæniyene me daruwa innawada me mama ara weda sathana baluwa. Mata ponji avadaya denna one. Mehemai samasthayak washeen gattama mæniyene eke gatuluwak na. Namuth me gurukame nirana api visin yam yam deval tiyenawanne me kaleyutu deval. Pala purudda dakka purudda e wage deval. Metana me daruwata kawuruth meka nigraha karanne namuth me shastraye tiyena matinakama danne api wage udawiya vitarai. Dan me daruwa eka hondata kara aya wede. Me ඉතින් ඔතන මම කියන්නේ මෑණියනේ මේ දරුවට අනිවාර්යයෙන්ම ගුරුකමේ ප්‍රශ්නයක් ඔතන කිල්ලකට අහුණා. දැන් ඔතන හිටියේ කවුද? ස්වාමින් වහන්සේ. තවරක දොස්තර මහත්තයෙක් අපිට මන්නම් දන්නේ නැහැ දොස්තර කෙනෙක්ද කියලා. ඒ මහත්තයයි තව කවුද හිටියේ? වැඩසටහන ඉදිරිපත් කරේ කවුද? නිවේදිකාවන්නේ. නිවේදිකාවන්නේ. ඉතින් කිලිනේ. ඒක තමයි. මම කියන්නේ කිල්ලකට අහුවෙලා. නැත්තම් ඔවා අපි කරන දේවල්නේ. ඔවා හැම වරදින්න විදියක් නැහැ. සමස්තයම මම හිතන්නේ මෑණියනේ මේ අම්මගේ නම මොකද්ද? මම ප්‍රීතිකා. ප්‍රීතිකා මැඩම්. මම මේ බෙන්තර ගුරුන්නාංශේ. මේ මම දැන් මේ දවස්වල කොළඹ දුවලා ගෙදර ඇවිල්ලා ඉන්නේ. මේ මම බැලුවා ඉතින් අපේ ළමයි පෙන්නවා මට මෙන්න තාත්තේ වැඩක් මේ හොඳ වැඩක් කියලා ඉතින්. මොකද අපි ආයි ඉරි තුන හන්දල කෙල ගැහුවටින් ආයි පිටිපස්සේ කාටවත් එන්න බෑ. ඉතින් එහෙම බලගත්තු දේවල් අපි ළඟ තියෙනවා. ඉතින් මේ දරුවාගේ ඒක මම වරදක් කියන්නේ නැහැ. නමුත් අපි වැඩකට යනකොට මෑණියනේ තන දීපේ දේශේ කුලය බලලා යන්න ඕන නේද? බුදුහාමුදුරු වගේ අපිට නොගැලපෙන තැනක වාඩි වෙන්න හොඳ නැහැ අපිනේ. අන්නේ ජනවශ තැනක. ඔව්. මෙහෙමයි වැඩ මාට්ටියෝ. ඔව්. ගුණාන්ති මෙහෙමයි මේ අත්නායකය කියන්නකෝ. නැත්නම් බෙන්තර ගුණාන්ති කියන්නකෝ. බෙන්තර ගුණාන්ති. අපිට වැඩවල නම් අඩුවකුත් නැහැ. මෙතෙක් අවුරුදු දෙකක් විතර දරුවා වැඩ කරා. අවුරුදු දෙකට වැඩ කරපුවයි කිසිම කෙනෙක් දොසක් නම් ආවේ නැත. අලුත්දක් නැහැ. ඒ දරුවෝ අද මේ මෑණියොන්ට කොචින් නැතිනරෝනේ සියල්ලක්ම ලබා දීගටින් දෙන්නේ හොඳ වෙලා. ආරක්ෂාවක් හදිරටක් ඉහෙලද මැදිරියට ගියේ මූලිකාංගනේ ගුරු කමේ ඔබතුමා පොඩ්ඩක් බලන්න දරුවට දෙන්න මට කතා කරන්න මම අපි දන්න දේවල් තියෙනවා සමහර දේවල් අපි විතරයි ගුරු ගුරුකන් අපි ඔක්කොම කට්ටිය එක ගැන්සියේ නේ ඉන්නේ වැඩසටහන බැලුවා සෑහෙන්න හොඳයි පුතේ යම් වරදක් වුණා කිල්ලකට අහුණා දරුවා නෑ කියනවද දරු කිල්ල නෙමෙයි ඒකට ඔයා ආරක්ෂාව ලා පුතා ඒකට ආරක්ෂාව ඉන්න දැන් ඔය වැඩසටහනේ හිටියේ කවුද ස්වාමීන් වහන්සේ කෙනෙක් තව වෛද්‍යවරයෙක් හිටියා නමට නමට අපි ඒව ගැන කතා කරන්න ඕනේ නෑ පුතේ අනිත් හිටියේ කවුද හොඳට කල්පනා කරන්න බලන්න වේදිකාවේ නිවේදිකාවක් හිටියා කිලි නෙමෙයිද පාලවුත්තේ ගහට තමයි වවුල්ලොත් ගල්මුල් ගහන්නේ අනේ පුතේ ඔබ ගණන් ගන්න එපා අනේ පුතේ පළවෙනි වැඩසටහනේදී ඒ වගේ දේවල් සිදුවෙනවා දැන් මේ මම සිරු දීවිතේ දැන් අර පත්තර විස්තර කියන්නේ මේ මහත්තයා කතා කරා හවුද අපේ මේ චමුදිත මහත්තයාද චමුදිත මහත්තයා කතා කරනවා දැන් තව ටිකකින් මට අපි මොන දෙයකට වෙලා නකුවට ඇගෙනේ මේ කියන්නේ මේ බොරු කියලානේ අපිට සාක්ෂි දෙන මේ ඔප්පු කරන්නේ නැත්තම් චමුදිත මහත්තයාත් එක්ක වැඩසටහනක් කරන්න හදන්නේ දුව ඔව් හැබැයි මිනිහා තමාරු කාර්යය ඔව් මම දන්නවා මිනිහා බලාගෙන පුතේ කට කරුණාවයි
සහ ඉතින් දරුව දැන් දෙක හදිසියේ ටිකක් එහෙම අරගෙන ගියේ නැද්ද ඔය මේ 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 රූපවාහිනී මැදිරියට නෑ 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 අනේ පුතේ යන තැනක හදිසියේ ටිකක් අරගෙන යන ආරක්ෂාවක් කරන්න එපා එහෙම තැනකට ඇතුල් වෙන්න එපා ඇඟේ යමක් තියෙනකොට දැන් මම උනත් මගේ ඇඟේ යම්කිසි බලයක් තියෙනවා මම ඒක තියෙද්දි මම වෙන භූමි වලට යන්නේ නෑ ඒ බලයක් අරගෙන වෙන එකක් තියා දැන් අපේ නෝන හරි වෙන නෝන කෙනෙක් හරි කමන්නේ ගන්න ගහලා එල්ලුවත් මම යන්නේ නෑ පැත්ත පළාතකටවත් මොකද කිලිනේ ඕ කිලි කිලි එනට මේක මගේ ඉදිරි ගමනට හොඳ රුකුලක් කියලා මං දැඩිව විශ්වාස කරනවා. එන්න පුතේ මේකෙන් පුතාව රටක් දැනගත්ත ලෝකයක් දැනගත්තනේ. දැන් ලෝකයක් දැනගෙන අවසානයේ දැන් අර අධ්‍යක්ෂකතුමා පවා කියන්නේ මේ මාස 5කට උඩදී කියපු ප්‍රෝග්‍රෑම් උත්සාහම මේ ලක්ෂ 52 පන්නල නැහැ තාම. ඔව්. 23000 පන්නලත් නැහැ. මගේ වැඩසටහන බලලා මේ දවස් තුනට බලලා 5 ලක්ෂ ගානක් පන්නල. පුතේ ට්‍රෙන්ඩින් 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 පුතේ. ඔව් ඒක තමයි. ලෝකෙම මේලා දැන් අපි දැන් සංසදයටත් මම යනවා මේ. රූපවාහිනියද යන්නේ පුතා? නෑ නෑ නෑ. හා. ආයි වෙන වෙන නාලිකාවකට යනවා. ඔව් ප්‍රචාරණය කරන්න බැහැ නේද? ඔව් නේ 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 කියන්නේ පායක මුකුත් කියන්නේ පායක හොඳ නැහැ. අනේ පුතේ කරන දේ පරිස්සම මොකද නේද? අපි ගුරුකම් කරන උදවිය අපේ අපේ රහස් තියෙනවා යම් යම් දේවල්. ඒවා යමාර තැන්වල අභියෝග කරන සෙනග ඒ කියන්නේ අපිට නොගැලපෙන තැන්වල පුතේ ප්‍රතිහාරය පාන්න යන්න එපා. තේරුණා? එතකොට ඒගොල්ලෝ බලනවා අර කොක්කෙන් ඔබයි හුක් ඕ ක්‍රුක් කියන්නේ කොක්කෙන් හෝ කෙක්කෙන්. ආ මේගොල්ලෝ මොකක් හරි විදියකට ඔය අර ඉන්දික තොටවත්ත දරුවෝ ඉන්නෝනේ. ඒ තොටවත්ත පුතා මේ ගේතුමානේ කතා කරා. ඒ දරුවගේ ටෙස්ට් දෙක පේන්නේ නැහැ. ඒ දරුවට කොපමණනේ ඌ මේ කියන්නේ කාටුන් වැඩ අපිට කරන්න කියලා. මේ අම්මිටදී මේ පරිස්සෝද අපිත් එක්ක. අනේ පුතේ එච්චර සරවට්ට නෑ. ඔය කවුද එහෙම කිව්වේ? කොටවත්ත කතා කරා. එහෙම නෑ 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 නෑ. නෑ නෑ පුතා බෑන්නේ කාටද? මේ වෛද්‍යවරයාට අර මනෝ වෛද්‍යයට. ආ මනෝ වෛද්‍ය. ඔව් ඔව් ඔව්. ඒ දිග දරුවට නෙවෙයි හොඳේ. නෑ 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 නෑ. ඒ දරුවත් බොමයින්ස් කළා. මේ කිට යටත් කට් අන්නේ ඒකනේ කතා. ඔව් මම කියන්නේ ඒකයි. දහම විසින් දෙයක් කියලා මෙතන දීලා තියෙන ළමයේ පාඩේ මිනිස්සුන්ට උදව් කරගෙන යන්න. හැබැයි මං හිතන්නේ එයාගේ කටින් කියන දේවල් බොරු දේවල් කියලා. මේක මෙහෙමනේ පුතේ දොරක් බාගෙට වහලා තියෙනවා. කාට හරි කියන්න පුළුවන් අරලයි කියලා. අපි කියන වහලයි. පුතේ මේක මේ වෙයි බුරු කමන්න දරුවා මගේ දරුවේ මට අවුරුදු 72යි. මං හිතා මගේ පුතාට අවුරුදු 5කට වෙන්නේ නැති ඈ. 27යි. 27යි. ඒකනේ පුතේ අපේ ලොකු දුව මේ අංකනාගේ වයස. තේන් පුතේ මේ මේකෙදී අපි සමහර දේවල් කරන්න ඕනේ. මේකේ ශාන්ති කර්මයක් තියෙනවා, ගුරුකමක් තියෙනවා, වේද කමයි හෙදකමයි සියල්ල තියෙන පුතේ. එතකොට සමහර දේවල් වල යම් දේවල් තියෙනවා තමයි. හැබැයි අපි අපිට නොගැලපෙන භූමියක අපි ඒක කරන්න හොඳ නැහැ පුතේ. තේරුණා? අන්නේ ඒක හින්දා පුතේ සමහර දේවල් අනිත් එක සමහර දේවල් හොඳට අභ්‍යාස කරන්න. ඊතර තනියම කරන්න. ආමරේ තනියම කරන්න. කණ්ණාඩි දිහා බලාගෙන කරන්න. මේ දේවල් මෙහෙමයි මම මගේ දරුවා නම් මේ දේවල් මම දැන් මේ කතා කරන්නේ මෑණියෝ. මම දැන් ඉන්නේ දේවාලියට. එහෙමයි මෑණියනේ. එහෙමයි එහෙමයි එහෙමයි. තේරුණාද? එහෙමයි මෑණියනේ. එහෙමයි එහෙමයි. கருவட்டு சாசன முத்துன பாத்திர தசானங்க இந்த முருத்த முருத்தனா கறி தசான මගේ දරුවා පුතේ කඩපාඩම් කරලා කරන දෙයක් නෙවෙයි මේ. එහෙමයි මෑණියනේ. මෑණියනේ අර මොකද දරුවාට මේ ප්‍රශ්නේ උනේ මෑණියනේ? මම පොඩ්ඩක් බයත් උනා මෑණියෝ ආවම හංගට. ඔබ බය වෙන්නේ පමද? මෑණියනේ දරුවාට මේ රූපවාහිනී ආයතනයේ මොකද්ද වෙච්ච මේ අපහසුතාවය? කිසිම අපහසුතාවයක් නැහැ. මෙහෙනවට සනම් උන්ට එතන පුතේ තර්කයක් තින්නේ. ඔබ තර්කය ඇති කරනවා, මම තර්කය බිඳිනවා. මම තර්කය ඇති කරනවා, ඔබ තර්කය බිඳිනවා. වැටුණාද? එහෙමයි එහෙමයි එහෙමයි. එහෙමයි මෑණියනේ. අදෘශ්‍යමානිය කියලා කියන්නේ මාතුකාවක් පමණයි. එහෙමයි. අපි ගැටෙන ස්වභාව ධර්මයත් එක්ක ස්වාභාවිකත්වයත් එක්ක. එහෙමයි. උන් ඇපෙන්නේ උන් ජීවත් වෙන්නේ පොතයි පැහැලයි එක්ක. තේරුණාද? ඉංග්‍රීසි බෙහෙත් එක්ක එක්ක ජීවත් වෙන උන් උකුන් වෙලිලා. වසර ගානක අඩකින් තියෙන දරුවෙක් ලෙස මට පෙන්නුම් කරනවා අපේ තමුණු ජේනංග පත්තරින්ග නංග අයනායක දෙවියන්ගේ මුල් බල ශාස්ත්‍රයක් පෙන්නුම් කරනවා තමුන්ටත් මට අත්නායක දෙවියන්ගේද එංගල් එංගල් මමත් එලෙසයි මම කඩවර අප්පච්චිගෙන් සොංකාලි අම්මගෙන් සම්බාර අප්පච්චිගෙන් විෂ්ණුගෙන් කතරගම පත්තිනි රණදෙවි තේරුණාද පේනවනේ මම වචනය කතා කරොත් තමුන්ටත් ආරුඩේ පවයනවා පුතේ මේ මට ආරුඩේ නෝ ඇඟට එනවා ආරුඩේ නෝ ඇඟට එනවා උඩින් ඉරි දානං යටින් ඉරි දානං පුතේ අත්තනායක කියන්නේ කවුද ඔව් අත්තනායක කියලා කෙනෙක් පෙන්වන්න ගන්න මට පුතේ කවුද අත්තනායක මෑණියෝද ඉන්නේ මේ දරුවද ඉන්නේ ඔය පැත්තේ මෑණියම්මා ඉන්නේ
අත්තනායක යම් කියන පුද්ගලයෙක් පෙන්නුම් කරනවා දරුවට මහත් කීර්තියක් අත් කළ දෙනවා අත්තනායක කියලා පුද්ගලයෙක්. කවුද? අත්තනායක යම් නම් පුද්ගලයෙක් පෙන්නුම් කරනවා මට. ආ වේදාපච්චි වෙහිලා ඉන්නේ. වේදාපච්චි පුතේ වේදාපච්චි. පුතේ වේදාපච්චි කියන්නේ. වේදාපච්චි. එහෙමයි. වේදාපච්චි පුතේ අත්තනායක කියලා කෙනෙක් පෙන්නුම් කරනවා. සමුන්ට මොකද හිතන්නේ මගේ මේ දියණිය කොයි තව්වට ගින් අතර නේද? මට දෙම්බලේ දිහිපියව මට දෙම්බලේ දිහිපියව ඉදි කඩේර කඩේර බාලන් කඩේර දොන කඩේර නින්න කඩේර තොලපටන කඩේර කඩේර දිස්ති වර පුතරතා ගණයා බලන් තුන හන්දිය බලන් තුන හන්දිය තලවට කොට වන්නු පිටිය හන්දිය කොට්ටා 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 මොරල 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 මෑනියනි මට කමා කළ මැන ඔව් යම්කිසි ප්‍රතිහාරයක් වුණාද මන්නේ මම දන්නේ වේදාපච්චි ඇඟට ආවා මට හරි අමාරුයි මට ඔලුවේ කැක්කමක් එනවා එහෙම වුණාම ඉත ඉක්මනට අපි හම්බ වෙන්න ඕනේ මෑණියෝ දෙන්නේ එහෙම නැත්නම් දරුවා දෙන්නේ ඔය මෑණිය අම්මා පුතේ මෑණිය අම්මා අනේ පුතේ ඔය අම්මේ මෑණියනේ මගේ ඇඟටත් වේදාපච්චි එනවා හැබැයි දැන් තියෙන්නේ මේක පිහිට ගන්න බෑ වරම හිටින්නේ නැහැ හිර කරලා ඔව් හිර කරලා වරම එනවා යනවා බෙහෙතක් කියා ගන්න බෑ හරියට ඒකයි මං ආවතේ කාර්යෝ ගෙනියන්නේ මෑණියනේ අරගන්න වරම මං අරන් දෙන්න මට වරම අරගන්න ඕනේ කරා. කඩේ කොහොම අවස්ථාවකදීවත් වැටෙන්න බෑ තේරුණායි. එහෙමයි. අපි ආයෙත් නැගිටුම් මෑන්නේ. මගේ දරුවා දියණිය, තරුණ දියණිය. නමුත් ඇය විතරව සිටිනවා නම් අවසර ගාන පුරවට තියෙන තමුන්ලගේ ශාස්ත්‍රයේ කටපාඩම් ශාස්ත්‍රයේ හැල්ලුවට ලක් වෙන දෙන්න එක කොයිම අවස්ථාවකද? එහෙම වෙලාවක. මෑන්නේ මං ඒකයි මේ දරුවටත් කතා කරේ. මාට දරුවා මේ අම්ෂ අපහසුතාවයකට පත් නැහැ කියලා දුකක් හිතුණා මෑන්නේ. පාරම් පිළිසුණු කරගෙන ප්‍රතිපත්ති කුලව ක්‍රියා කරන්නේ. එහෙමයි. අර සාමාන්‍ය ගමනක් යනකොට දරුවෝ සබදාහම විසින් දායාදයන් රසක් ලැබේ. සිහිතක් ලැබේ. ආශිර්වාදයක් ලැබේ. හැබැයි කොහෙවත් යන කඩ විදිය පුතු නොයෙක් නොයෙක් ගල් පෙරලයි. නමුත් බුදුන් බවුන් නඩපු අවස්ථාවේදී බුද්ධත්වය ලබන්න සිය දහසක් දෝෂ රෝපණ සිය දහසක් ගල් මුල් ප්‍රහාර එල්ල වුණා. නමුත් නෑ උන්වහන්සේගේ දැහැන බිඳුනේ බුදු රැස් පිහිදිලයි නතර වුණේ. එත වුණානේ. එහෙමයි. ඒ ගමනේ යන්න ඒ මේ මෑණි අම්මට උදව් කරන්න. එන්නත් තවන මට අවශ්‍ය නෑ පුතා උදව්. මං කියන්නේ උදව් කියන්නේ මේ ශාස්ත්‍රයට උදව් අවශ්‍ය. ශාස්ත්‍රය බබලවන්ට ඕනේ මෑණියනි අපි බබලවන්ට ඕනේ. අනාරි මම කියන්නේ මගේ ළඟට එන්නේ මං එහෙම කියන්නේ නැහැ. මගේ දරුවට සබ්ද දෙසින් නට දෙසින් ජනතා ඕන තරමක් එනවා. එහෙම. අනේ මෑණි මටත් මේ හොඳට තිබුණු වරමක්. මගේ වරම දැන් මේ සරමඳින තැන සුණංගුවක් තියෙන සුටුස් ගාල යනවා. ඒක ඉතින් නැති කරගෙන තින්නේ තමුන් විසින්ම තමයි. පොපමණ වියත් මෑණියනේ ඔහොම බලන්නකො මගේ අතින් මේ චකටියුතුකම් මොනවද කියලා. අකටියුතුකම් මිනපුතුන අසසන මම දැන් රාජකාරියක සිටින්නේ. තමුන්ට කැමති ස්ථානයට ඇවිල්ලා බලාගන්න මුදි දරුවෝ මගේ දරුවට එහෙම තේරුණා නේද දුරකටන වලින් මම එහෙම අනේ මෑණියනේ දරුවට මේ තව දෙයක් මේ උපදේශයක් දෙන්න ඕනේ මට ඒක තමයි මුලින්ම කියන්නේ හිටියේ විනාකිරි වල දාන කොට ටිකක් වැඩිපුර වෙලා තියන්න කියලා නැත්තම් හරියට මේ වෙන්නේ නැහැ ඒක මේ අර වැඩි එහෙමයි කාඩෙද්ද කල තිරිසන් පුර වටාසානේ එන සක්වල තුරු නාන් තුරුන පටාසාන එහෙමයි එහෙන පුත්‍රනෝටාසාන ප්‍රමාණය බලලා හරි වෙල විදියට දාගත්ත සෙව්වන් දියකට පෙම්බෙන්දා ආශා දහසක් රසවින්දා නටුවක් කටු මත කටුක බව දැන්නේ